හනත් චන්්‍රකා පෙන් පලහිලවක් තිබ්බ කියලා. එන මුදු සිප ගන්නට ටහන. එහෙමක තිබද. එක තා ආකර්ශනය විට යනෝ පඩිගන්නකුත් තිබ්බයි නකන නොදුමේ. කදාවත් අපි දෙන්නගේ පින්තතුරයක් ගන්නට කිසිම මාදවේයකට හැකවත්ත බුදන ඇත ොර වික්ට අවම හත්මය පොතලවූ කාරණා ඇත්තද. ඒ පහර වැඩත්? එිරන්න සිද්ධ වෙනවා චන්ද්‍රකා කතාක ොදයියට හ ඒකාලෙ බෝම කතාකර චන්ද්‍රකා කියලලා ම ඒකාලය අයියා නිහැදව හිට. මම හිටතුේ නෑ හරින්ද්‍ර ඔයා මේ ප්‍රශ්න හයි කියලා ඇතින් නැත්තක් නැ කියන පුළුවන්. ඔපින් අරමුණු කරා යනක මනේති. ඔපට ශක්තිය ජන ශක්ති ලයිෆ. බඩ මතක ඇති, ආද්‍රනියය රංගණ ශිල්පි සනදගන්තුලක මහත්ම සමගින් අපි පහුගේ සතය කරපු වැඩ සටහන ඒ වැඩ සටහන තුළදී සිනමාව සම්බන්ධෙන් එතුමාගේ ජීවිතය සම්බන්ධයෙන් බොහෝම රසවත් සහ කෘතුවාලය දනුවන කාරණ ගොඩ අපපි කතා කලා. අද අපි සූදානම් වෙන්නේ දේශපාලනයේ සහ දේශපාලනක් ඥයන්, දේශපාලනක් වරියන් සමග එතුමාගේ නම කිය වෙන සහ ියවන කාරණගේ පත් ්‍රසිද්ධිය සහ රජව කතා කරන්න. එදදා ස්නවසි අනුතුනේ ඒ චන්දීල නක් ජාතික පක්ෂයෙන් වස්නයට පළාත් සභාවට ඊට පස්සේ චන්ත්‍රක අන්ඩාර්ණය කුමර්තුන් රජේ මාධ්‍ය ප්‍රදධනී බවටත්වනවා. අද දෙදස් විසියකයේදි හිතද්දී ගත්තතීරණය හරි කියලා හිතනවද. මම හරිද්‍රමල්ලිට පොලි දෙයක් මතක් කරමින් එන්නම්. මගේ පලවෙනි මේ දේශපාන ප්‍රවිෂ්ටවීම වෙන්නේ ගාමිණ දිසානායක මැචතුමත් සමග එදස් නමසය අසූ හතර තුල ඔහුගේ මාධ්‍යපදේශක ලෙස කටයුතු කරමින් වැඩකිරීම ඒගත් එතන හ එකක් කෙන්. එළමුත් ගාමලින්සානයක මහත්මයා සහ ජාර්ජ්‍යවර්ධන ජනාජිපතිතු අතර තිබප කිටතුු සම්බන්ධය මත මට ඒ වක්වාානතුර ජාර්ජාවත මත්තනයාගේ මාධ්‍ය කටයුතු කරන්න හම්න්නන්නේ නොත්ම ොහෝදේවල් ඇහෙෙන් දැක්ක කනැන් ඇහවා බොහෝ දේවල් අධ්‍යයනය කරග. ඊට පස්ස ප්‍රේමදාස මහත්‍යයාගේඉදලා වර්තමා ගෝටාබ රාජපක්ෂ සමතය දක්වා ගෝටාබ රජක් සමහත්්‍යයම අම්ඹලති ජීවිතයේ ජාතිපති වවා හම්බලනෑ ට ඉස්සල්ල අවසත් තුනක හම්බලදි ආරක්ෂක ලකම්ිදිියයට ඒත් රජකාරවැඩවලටම බොහෝ දේවල් බම දැකල දේනවා එතකට මට හිතෙනවා එක වාසනාවත් අවාසනාව කියෙන ප්‍රශ්ඨාර්ථය නවා. එරිනිසා ඔබ හපු ප්‍රශ්නයට උත්තරේ දේශපාලනය කිරීමට ලැබීම ගැනම සතුටු හෙන. හැබැ ඒකින් ඉවත්වයීම ගැන ඊතටත් ප්‍රදසතුර. කියන එතන ඒතර්ග තුළ තියන්නන අඇය මේ එතරම් සතු ටක් නැහැ කියන පැහැදිලියොම. හේතුව යම්යම් අධදකීම් උඩ මට යම්යම් දේවල් කිය කතා කරන්න පුළුවන්. මම ඉස්සලම ගාමිලිදසානායක මැත්තුමා ගවට ගෙහිල්ල මාධ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙන්නේ එද්දස් නමසියා අස්සූතුන වගේ. ඒවෙලා තමයි මාගට් තැච මැතිනිය වික්ටෝරිිය උත්සවයට ලංකාවටන්නේ. ඒක රූපවාහිනී සජිව විකාශයනෙ වේ. පහ කට තුටි ේරම හඳතු කරන්න ම ඒතුම සතුර පත්න කරුණ තමයි ම බ හපු ප්‍රශ්ණය අර භාගත්තචය මැතිනියය ලංකාවේ යන්ඩ ඉස්සෙල්ලා රිවර්ෝ ල් සසන්ස් කියලා ඉංග්‍රීසියෙන් විනාඩි ොළහක ඩොක්කමෙන්ට්‍රියක් කදනවා ජිමී බරුජ තමයි ඒකර බොයිස් කරන්නන්නේ තිස්සාබේ සේක තමයික ලියන්නන්නේ ඒ ශොක්ෂ්ටික එකතු කරගෙන මම කැසට්ට එක කදලා ගාමනිසානාක බැත්තුමාට බාර දෙවා අර අගමැතිනයට දෙන්න කියලා. මේ චව කාල ප්‍රතාානයක් ්‍රමාතිව ්‍රමාතිව එක්සත් ජාතික පක්ෂයත් එක්ක හෝ එක්ත් ජති පක්ෂය අයිය කටයුතු කළ කාලය පිබඳව සමාජයඇතුන්න ්‍රතිකාවතට වඩා අය ගැ කතිකාවතක් ඇතිවෙන චන්ද්‍රකා රජයයට සම්බන්ධ කටයතු කලාට පස්සේ චන්ද්‍රිකා බ්ඩාරණයි කුමාරතුන්ග මහත්මියත් එක් ජනාධපට වන්න කලින්යකට බැසුර මන වගේද. විජය කුමාරතුන්ගේ බිරි විදිට හට බිරිඳ විදිහයට මොනවගේ තවත් ඒ එක හිතවත් වක් කෙනවා මෙන්න මෙහෙම? දැක පවාමෑ ඒතාම ොදර සූද කතාා කරනවා. ඔබට මම කිව්වන අර ගාමිනි නිසානායක මහත්තයාගේ මහවැලි කටයුතුවලති ඒක අපි ඔය විික්ටෝර්ීිය ඕපණික වෙනුවෙන් කරන ගංගාව තරණය කියලා වර්තාවට වඩ අඒක වාර්තා සහ බෘතාන්ත දෙකේම මිශ්්‍රණය තිස්සාභේෂයකරගේ අධ්‍යක්ෂණ. ගංගාව තරණය ඊටකොට ඒ කාලෙ තිබුණ ඔය විජය සම්මාන රූපෝවායනි සම්මානුලේ පලවෙනි තැනකට න. දැන් මේක පස චතපට උඩලකට යවන්න. ජවන්ටනම් සප්ටයිකල් කරන්නඩ ප්‍රන්ස බාසාපට තිස්තේසික ක නවා සනත්වයි වැඩේ කරගන්නන චන්්‍ර ගට කිය කරගන්න සෝබෝන්ල හිටියන් ොතකොට මම පි නොම්බර දහත ෂටි ම විජ හම්බෙල විජයට දිනවාක කර දක විජේ මමාර ිල්මි ර ා ර වාාව විජය කනෙන හරි කරන්න කියලා කියනයි විජේයට යන දේශපාන්න කටයුතු අරවත්තකෝකු මතක ැවෙනවා ඇ. ම තුම ෝහයගෙනකිහි න. එතුම මේ කියනව ම බැලවා එකක් මේක තිස්සගේ වැඩ අනත් මේ නෑමේ කියන්නේ උඩ්ඩට දාලා උත්සල දාලා කතා කරලා නෑ නික මේක හරි සැබෑ තොරුතුරුත් එක්ක අන දෙ එනිසා මක කරලා දෙන්න කියල කිය නවා. අප මේ යවනවා ප්‍රන්සේටට ප්‍රන්සිේ කිිට ඇක්කම්බන නෑ. නමුත් ඔබ හපු දේට උත්තරේ අයත්ත කේවෙලා ඇ සුහද ගන දෙනවද නැත්තම් දරස් ගන දෙනවද සුවද ගනදන ත්තිබන ඒය අ කරන අක් කියලා දෙල නෑ. ඒ ඒල බත්ම කතාගර න්ද්‍රිකා කියලා න් න්ද්‍රිකා කියට කාගර ේ විජේ ම විජය කියල කතාගර විජය කියල න කතාගරේ විජය කියල කතාකරේ ගාමන යට ජෝය ම ම යිය කියල කතාගර ම ඒම කතාකරේ යිද ද කියන වෙම කතන්දර කොහහරි මේ කටයුත් කරදනට මතී ස්තතුතිකරයි ඉට පස්සේ බස්ථාහිර පලාති මහයමිතිනය වෙන අය අය මන්ත්‍රී වන මම මන්ත්‍රී වවා පක්චිෂ ම. ඒ කාර ට යුතු කර න දැ ළඟටවාගේ ල ප්‍රස්ටේ න්නනුව එක්සත් ජාදය වක්ෂ හිට සනත් ගුණති ලැක චන්ද්‍රකා කුමාරතුන්ග රජයට කැමතිවන් හේතු කොතන දෙන්නේ. චන්ද්‍රිකා කතා කන වදයි යට. න. මම එක්සත් ජාතික පක්ෂයට චන්දිල්ලන්ට යන්නේ ආ ප්‍රේම දස මජතුමාගේ ඉල්ලීම පරි. මගේ ඉල්ලීම තුමගින් එහෙම නංස මං එන්නම් සිනමාව පිළිබඳව මේ ආකාරයට කටයුතු කරන්ඩ ඕන කියන විශ්වාස කරනන විශ්වාස කරන්ඩ ඒ කටාව එයා කරන්ඩ කියලා මට කියන්නේ හර ගෝල්ෆේස්සි කිය සනත් විනාඩි පහක් හයක් ඇතුළත ඔයා කියන්න අදකම්කරුදිනය හැබැයි අපේ සිනාවන්න මතික් කරන්න කියල ම පොරන්දෙන කරනවා ඉට පස්ස දැන්න්නේ ැතිවෙන වන යි කලවෙන්න ඉන් මට ඉතින් ම දැමේ පොඩි ඇග්‍රිමට්ක කියන්නේ මංගිල විජියතුන්ව බාත්තර කියනවා සර්මයි මගේ තියන දනුමත් එක්ක. අන් වන්නස වෙන කෙනෙක් දාණන්ඩ එතන සාකිකාර රනිල් විික්ට සිහ මැත්ම අග මැතිදට අරය දෙන්න විජතු මහ බැ බැ ල ට න මගේ නොරලම කියල මට කිය තිම චන්ද ල්ලනවා විශ්වාස කරඩ අඩා හඩපුලන මම චන්දපතිල මොනවාදිකර බලට ඔත්චන්න මතුන්ව තනට එනවා අයතුම් වෙන මතුන් වෙනිය එකකවුද එක සුල් මුඩසිහ එකක ජනක ම තුන ජක ල් ර . ට පස්සේ ම මේ පලාලස් සබයිද වැඩකටයවුතු කරග යනවායට පසේ මේ කමි වඩ දාරගේ ම තාම ආදුලිකෙක්නමයක මාවදානව සංස්කෘතික කමිටයකට මට මතක විදදියට නමයයි නම දෙනෙක් එතකොට නම පහ ආඩු පාඩු පක්ෂය හත් අනනිහතරදන අපේ පක්ෂේ මගත්තක්ක ජනකමල්ලි මාර්චි නො ම ඉන්නවා තව හත්තෙක්කින්න හ ජියවතුන් අතරාද නෑ ඔොහු කැලනිය පැත්තේ හරි බේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බොහො හිතවත්. ධ්‍යාපනැතිත් හිටිය ගන්නක පත් ඔබ නමකිවටමක්න මට ප්‍රශ්නය ැ ච්ද ගම පදක් ්‍රස්කෘතික මීටිේ හෙට් කරන්නේ චන්තිකු මර්තකු මැතිනිය. යා කියන යෝජනාගන්න කියලා. එතකට මොම යෝජනා කරනවා විදේශ චිත්‍රපටි උත්සවෝලින් ටක්ස් ගන්න විනෝද බදද ඒ ටැක්ක අඩු කරන්න ඊට පස්සේ ම වැදගත් මද තිකෙනවා මක මැඩම් ලුම්බිණී රගහල. නී කරනය කරන්න ඒක ඩොක්. සරච්චන්දරගේ නමින් පොත් අන්ඩ කියලා. ඇසේ මෙ මෙ බලා නිී නොටිකක් කියලා ඔය වගේ කීපයක්ම කියනවා ඉවරච්ච ගමන් සුරණයු රජපක් සේනවා ගහන්ඩ අයයට පිස්සු කෙරින්ටා තමුසේ මේ මොනටද මේම මේ උපදෙස් දෙන්නේ වැඩක් බලාගෙන කටවා කිරන්නකුම මේ පෙතරෙන් නැද මේ මල්ලිමේ අපි ෆිල්ම්සල ඒ කරක්ට ලගේ කරක්ට දම කර න ල ට ර ට ද මත් ගලය ඉට පස්සේ කමිට මීටම ඉර වෙලා බසේක නැතේ න නට පසේ ම තද බල ලෙස කියනවා මංගේල සිරසයනකරේ මහත්තර කලීම කියන කට වෙලා සි බාගෙන මේ මොන මගල අදම මේක මෙතන වෙනම ගැටුමක්ගන්නේ මුණ කේම අදද මේක හරිවැඩක් කරෙන්නේෙ. ඔය අතරතුරම තවත් යම්යම් දේවල් සිද්ධ වෙනවා එක අවස්ථාවකදීචන්ද්‍රිකා මෙතනියට අපහස කිරීම පිණිස යම් කිසි වගේ වැඩ පිළිවෙලක් අපි විසින් බලා සබා තුල ක්‍රියාත්මක කළ යුතුයි කියලා එක පිරිසක් කරනවා එක් ජාතික්ෂය පක්ෂය පශෂෙන් ඒක තීරණය ගැනීම වරදමකද කියන්නේඇයගේ පෞද්ගලක චරිතියයාල පෞද්ගලක චරි දගගේ පෞද්ගිල්ක චරිතියාල කියන්ට කියලා තමයි. එහම කියන්නේ මං මේ බොහෝම මම දොස් කිය නෝනෙ මේේ මං දොස් කියනඕනේ මේ වෙච්ච දෙයක් ඒ ඒක කමිටියට මාවදානවා මාවතාප ම නැිටල කෙලිම කිය නවා වෙලා තුමිය මහයමචිදද කවද් කියනක මටත්නෑ නමුත් ම විජයකු මාර්තුක හත්මගේ බිරින්ද මට මේ බොලුවඩ කරන්න බැකනවා ඔය කාරණාද අය පක්ෝය වගේ කා මගේිට පස්ස ලියු මත්දීල සිරිසන පුරේ මහත්තයායටට කිහිල්ල කියේනවා සමන් අයින්ගනවා කියලා කියලාඉන් වෙන්නේ නිකක් මේ පැනෑලා නම කියලා ඉවෙල ෙදෙක් වෙල ඉන්නවා ඉචර. අනු හතරේ අනුහතරේ අනු හතරැ හමැතවරට මාසකාන මාහසකාගන ද ඉවත්වෙනවා. තුළ ම තවදයක් කියන්නම් මං කාම ආඩම්බරින් කියන්න ඒ පලාස්භාව අ හම්මවා බල්් ඩබල් කැබ් එකක් ගත්ත නැති එකම මිනිිය ගත්තන ගත්තන. දැන් අයිය හිටවාසමං. හ අතගේ කිය ර්ය දැන්ඒකම මෙමහන්න චන්ද්‍රිකා බණ්ඩාර්ණය කුමාර්තුන්ග එතනම බ්ඩාර්ණයක වරු ඉන්නවා. හරි ඊට පස්සෙ කුමාර්තුංග වරු ඉන්න පුළුවන්. හරි එකන්නේ එයාට ලළවෙන්න ඔන්තන කට්ට ඉන්නවනේ. ඒති දී බ්ඩාර්නාය කෙනෙකුත්නො වන කුමාරතුන්ග කෙනකුන්න වන ගුණතිලක කෙනෙක් ොමද එච්චර එතුමට සමීපවෙන්නේ. මම ඔබට මෙට මීතරීම් පටගන්න කතාව. නවන් ගුණරත්න අද ජීවිතතුන් අතරඉන්න? ාමිජ සාායක මහත්නයාගේ ඉතාම කිට්ටුමිත්‍ර. එතකොට නවීන්ට ගාම නිසානායක මහත්තයක් කියනවා මම් පිළිබඳු මම නැති වෙලාක. ගම නිසානායක මහතය කතන්දරයක් තිබුණ එයාදැන් ඉතාමට ඔබට කියඩ උනෑ නෙහු. නමුත් අපි හිතමුකක් දැන් හරිීන්දර ඇහ්වා කියලා ටිකක් හිරවෙන ප්‍රශ්නයක් එහ ඇහ්වාම උත්තරතිය නෝ ඇබැයි අනිවාරෙන්ම නිමල මෙහෙ එකක් වෙනවා. හැරි? ංක සෝක නවත්න් හොදර නෝටිස් කරන ෙ න ට වැඩ ව ොත ක හිර ච ගේ බම දර කිව දැන් චන්දකා මැතිනය අගමැති කටයුත්තට දැල් ෑස්ති වෙන. මමමගේ පාඩුවීන්න. එතකොට නව නව දවසක් බෙදර සන බල් හෙල් මංකන නවන් මේ අනේ නොනන ය ප්‍රමි් දමයා ප්‍රමිස්් වෙලා ඇවිල්ල ට පස ද. ම අ එක පාට්ට මතක් කෙනවා අර කරපු දව් ඩංගාව තරණය චිතපටට පන්ස ඒකත් මතක් වෙන අයට පස්සේ මංකෙනවු පානාවන් මට බෑනාවන් ම මගේ පාඩුවෙන් රො ුජ කම්විල්ලිූ කියලා අරගෙනන විපක්ෂ කාරයාලයට තුරු විපක්ෂණනායයිකාව රටේ වික්ෂනායකව සිරිමමා බ්ඩාරණයක මැතන ඇතුමේගේ කාර්යාලය තමයි මේගොල හම්බේන්නේ යනකොට එතුමිය එතුමියගේ පින්තූරයක් අරගෙන රෝසපාට කොටකොටු සාරයක් ඇැන තින පින්තූරය හොඳට නෝටි සූගලන්ට පින්තුර තියාගෙන ඉන්නවා. ඇය වටා ශම්පිසි පිරිසක් රැස්ස සිට්න මේ ඇගේ මාධ්‍යය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නට. විට්ටායිවන මාත්‍යයක් තින්නවා මැඩ මලෝ සනත් කියල කතා කරන්න වෙන්නලා ගෝන්ද පින්තූර කියලානො හොඳයි ගේේ වක. මේ පෝ‍රක්ගහ ලංකායි ඇලෙවුත් පෑ විශ අතර තු ලංකාවම ක හල යිකින කතන්දර ඒගන මේ පස්්‍ර ආකර්ශණනය මේකෙහත් වම්පික බලයින්නහල යයින මංගිතකොට කියන මැඩ. අ ඉරිද පත්ව එකක ඉරි පත්තර තුනා තිබුණන මගිතන සිල්ින ද ලංකාද. සප්ලිමටක්වි රීමකය වන්ඩකු කුඩ්ඩ ඉඩියයාදාන. සමහරයගේ මූනවලන් සපත්වලට පෑගෙනවාගේ තුුණාමන්දක්. මට අදාල නෑ ඒ කතන්දර. ඒක තමයි එවෙන්නේ. සතතිය හඬ පෝස්ටරේ නම මේැනෙ එක නම පෝස්ට්‍රේද ගහනවා අරකත් සතතිය හට කවද දැම ඒ සතය හන් ැම ප්‍රේම් සානායක ඉඩ පස්සේ මේක තමයි මුල මම හිටුවේ නෑ හරින්ද්‍ර ඔයා මේ ප්‍රශ්න හයි කියලා නමුත් මට මේක මුල අග අමුන්න්න කිසි ප්‍රශ්නයන මට කතා කරන කවද ධර්ම සිරි සේරානායක පක්ෂේ ලේකක් ස මේක කරපන්ැෙ වැැඩමි TV ඉට. ඒ කාගේ කද අරවාරද යන්ටක මටම ික රඩගෙ කිය ම පලවෙනි ප්‍රෝග්‍රෑන්ක කරනවා එක ඉතාම ආකර්ශණීය විදියට යනවා. ඒකම ඉතාම ඉක්මනට විජ්‍යතුම මතය විසුරුවාරලා පව් ඒකති යනකොට ජනාධිපතියකයේදී සියලුම ඒ විඩියෝ වැඩ ටික හැඳල් කරන්න න. චන්ද්‍රික්කා මැතිනිය ඒ වෙලා වෙනකොට ඇත්තවසෙන්ම විෂයම් ආකාරයක ජයග්‍රහහි ඉලක්කයක ඉන්නේ දැන් ඔබ පුදුම වෙන ඊලඟ පෙඩේ තමයි කවුද හ පැත්තේ චන්දී ගාමි සනාක මහත්යන්නගේ පරණ පොස්තු තර ගම සහත්න එන්න කිවෙන ද ඒ එක තමයි ම කියන්නේ ගාමි සනායක මත්්‍ය කතා කරම් මංක මං පොරොන්දුවක් වෙලාතියන්නේ එකට සට විරුද්ධ යන වැඩක් නෙවේ මම මෙතරින් ඉවත්තුනත් සර්ගවටයිලාපෝ කරන්න ැබැ මේකමි කියන්නේ චර්යක්ත් නති වඩා පිළිගත්තාක වචනයක් අදින් කිවෙන හැබ එක්ක දෙයක් කිව්වවා සනත් එවේ අගට ව Afterද ල කමෙන්වර් පිත්ම මගේකට මුකුත් කියන්නගේ නෑ නික් ශබ්දෝ හිටිය එතුම නැතිවුණ යි බිසිිස්තිසානය කිී ැ අයටට පතමයි ටතන්දර වෙන්න දැ යකකාර ොකොමස්සය දැන් ඇය හරි පැහදිල උත්තරදන හිද සහ කෙලින් කතා කනටමං ඉළඟ ප්‍රශ්නයයක් එහම අමුවෙන් මහන්නද දැන් අර්මේ කාලාන්ත්‍රය තිස්සේ තියන කතාාවත් තියනවා සනත් චන්ද්‍රකා පෙන් පලහිලව්වක් තිබ්බ කියලා සමී පැසුනත් තිබ්බා කියලා එහමක් තිබද එම උත්තරැදද නැත්තේ ඔබ ීට කලින් මගේ ඒ ජීවිතය ගැන එමැත්තම් මගේ පෞද්ගලක ජීවිතගෙන හද්ද මම කිව්වා මේ ඒ ගැන කතා කිරීම ඒ තුන්වෙනි පාර්ශයට කරන කිසියම් ආකාරක අගතියක් කියලා. ඒක මතමයි මෙතැටත් ම පාච්ි කරන්න හැබැයි ඇතින් නත්තම් නැහැයන්න පුළුවන් ගේ. ඉතින් මට නැහැකයන්ට එහෙම උමන වන්නේ අපේ තිබුණ සුහදකම ඉතාම ඉහලතනක තිබුණ. නමුත් අදටත්මන් දෙෙන චලයිචචක තමයි. අවුරුදු පහක් වැඩ කරලා කවදාවත් මේ අපි දෙන්නගේ පින්තරයක් ගන්නට කිසිම වා්‍යවේදයකට හැක අවත්්‍ය බුර්න ඒත සෝක්ෂමයි ශක්ෂමචාරප ශිල්පින් ශක්ෂමන එචර අපි ශූක්ෂමන ට ඒ තරම් අයි්‍යා සෝක්ෂමයි පෞද්ගලිකත්වේ නෑ ගන්න පෞද්ලිත්වය රැ ගන්නවා වගේම මට තිබුණ තිරෙම් පිටිුපස රාජාකාරයක් ඒ රාජකාරය තමයිම හරිආකාරව කරගෙනගේ රාජකාරය හරිආකාරව කරගෙන යනකොට කිසිම් ආකාරයක සූහදතාවයක් කිසිම් ආකාරයක බැඳීමක් ඇතිවීම ස්වභාවික විය හැකි. ඊට වඩා මම ඒ පිළිබඳව කතා කරන්න කැමති නැත්තිේඒ ඒ පාර්ශිවය පිළිබඳ කිසිම. ඒ ගැතියකින් නෙවෙයි නමුත් ඇයට මම අදරත් ගෞරෝ කරන තැනැත්තිත් නිසාඒැන්නේ පොඩි ගින්නකුත් තිබ්බයි නැගු උදුමේ වීදුමක් කෙේ තඩු ඇතිනි එතට වික්ටා අවුවන් හත්මයා පොතේලිවූ කාරණ ඇත්තද මල් එහම පොතත් තියනොවල පොතත්ද ඉල පොතත්ද චෞරරජන ඕ ඒ අයියා සම ගැන සහ ඊආසා චන්්‍රක සම්බන්ධික ඇතැන් සිදුවීම් තියවා. මට කියන්න තියන මෙච්චරයි කෙනෙකුට පුළුවන් තවත් කෙනෙක්ගේ ජීවිතයට හානිකරන්ඩ ආයුධවලින් ඒමත් ඇත්තම් පහරදීම් වලින් එහෙමත් නැත්තං ඊටත් වඩා ශූක්ෂම විදිර වසදීමෙන් වගේ. නමුත් නොකරන්න දේවල් වලට, ොරන දවල් වල ගැන ලියනකොට ජීවත්තන මිනිහෙක්ඒ මැරිමැරී ජීවත්වෙන තත්තට ගේන්ට තරන් දරුණු කොහක පොත්තමයි ඒව. මකට උත්තරදන්න ඕනම් අංකට උත්තරදන්ට වෙන මොයාමගින් ඉන්ටවවික කිල්ලන්න. නමුත් මට කියන්න තියෙන මෙහෙමයි. එවැනි තත්ත්වයකට මිනිස්සු වැටිලා ඒවයිෙන් හම්බ කරගෙන. ඒයින් තමන්ගේ දූදරුවන්ම පෝෂණය කරනවා නම් ඒක මොනතරන් පාපකර්මයයක්ද කියෙන හිතර බලන්න එක මට මෙතන තියෙන ප්‍රධානම දේ මට මේ මට විශාල ඉවසීමකින් මම හිටියේ මගේ මවයි පියයි එක්තකොට ජීවිතතුන් අතර නෑ ඒ දෙන්න ජීවතතුන් අතර හිටියයන ෙ දෙන්න තද බල ලෙස දුක්කෙනවා ඒ දෙන්න කවදාවත් ඔය මම කතා කරන විදේ ද ඒම සම්බන්ධතා හෝ අදර සම්බන්ධතා හෝ ඒවා ඇති නමුත් මාවිසින් මේ කරන ලද වෙනත් අපචාර හෙම නැත්ත මිනීමැරුම් ඔයවගේ දේවල් පිළිබඳව අ අදටත් මොකක්ද කරන්න තිනදී දැන් බුසාාවියෙන් ම නිදස්සුනාම ඒක සමහර වෙලාට කියන්නට පුළුවන් ආරිත්‍රමන්ලි මේ නිදොස්කොට නිදස්සනේ සාකි නැති මං මේ කතාව මුලිනුත් කිව්වා ඔයා ගැන හොඳටම දන්නේ ඔයා මං ගැන හොදටම දන්නේ මම මම දන්නවා මගේ ජීවිතේ මං එවැනි පාහර වැඩවලට සම්බඳු නෑ කියලා නමුත් මෙවැනි පුද්ගලයන් පිළිබඳව මං ඔට ඒක්කම කිවන බද්ධර්මය ගැන ඉතවා කියලා ඔ බහලා ඇති ගති නිමිති කියලා හරි ඒ ගතිනිමිති පහල වෙනකට ගතිනිමිති පහල වෙනකොට ඔ මේ ආත්මේ විතරක් නන් ජීවත්තෙන්නේ කමක් නෑ ඔයවගේ දෙවල් කරාට නමුත් ඒවගේ මිනිහෙක්ක නොමරා මැරීම. මගේ නැගෙනියගේ දියනිය පාසල්ලයාම ටිකක් ප්‍රතික්ෂේප කරා. මේ සිදුවීමේ ජනගතවීමත් එක් ඔවු මට උප්පු කරන්න පුළුවන් සහර දේවල් තම ඒකාලය අ නහැදහිටියේ. නියහට වහිටියේ ඒක එහෙම උනානම් ඒ තමයි ගුලට තින හොඳම පන්නරය ඇදල අරගෙන යන්න. මගේ මේ පි පොත ඉසල්ලාම ප්‍රශ්න කරන්නේ දෙදා සහයි ඒව දෙදාස් එකකේ තමයි පොත නිකුත් වෙන්නේ. මකින් ආහාරකොට මංඟ උත්තර දෙනවා. හැබැයි මට නිහල් සිංහ මහත්තයා මෙන්න මේ වගේ දෙයක් කියතින. එයා චිත්‍රපටි සංස්ථාවේ වැඩ කටයුතු සම්පූර්ණයම කරලා එයට එල්ලියට බහිනතත්වට ඇති කර. ඉට පස්සේ ඒ කරපු අගතිය පිළිබඳව එයා පොතක් ලිව්වා අවුරුදු විශ්ස කර විතර පස්ස. ම නිහල්ල අයකව නිහල්ලයේ ඔහොම කරේ. නෑ සනත්මං ඒ වෙලාවෙේ ලිව්වා අනං, මගේ තුළ කරුණු වලට වඩා මේකට එකතු වෙනවා යම්කිසි ආකාරයක තරහක් කරෝධයක් වෛරයක්. ඒ ප්‍රෘතග්්‍යන ස්වභාවේ. එනිසා මම කල් ගත්තා. පැහැදිලිව කරුණුවලින් උත්තර දෙන්න කියලා. මගේ පොත කෝවිත් තිබුණන් නැත්තන් මගේ හරද සාක්ෂි කියල එලියට එන්ඩ තිබුණේ ඔ ලියනවා කිවේ මැල්ලුම් විතර ෙවී. රි බොහෝදේ ලියනවා. බොහෝදේ ලියනු.ඒ මටතෙන් ප්‍රශ්නය අයියේ දැන් ඇදැන් ඔය අයි අත්තකම හිටපු. ඒ සමූයන් වල හිටපු ඇම තමයි ඔයයි පොත් ලියන් නිසාහ රක මුණ ගැහුණු ය දේශපාලන ක්‍රියා කාරිතය තුො මො ගැහම ඇතැම් චරිත. ඇයි අයිය අවි ලක් කරන සසා චන්්‍ර මත ලක්කරගෙන. අතිශ්‍යය පෞද්ල ගැන සත්්‍යය කියෙන කරන මං කියනන්නේ. අතිශ්‍යය පෞද්ලි කරණ ලියන් හේතුවෙන ඇත්තේ. ඒක දැන් හදිසේ ම ාමිදිසානායක්ග වැඩ කරග හිටියන ඒ හෙම ලියන් ගන්න නමුත් මෙතන අර ගැහැනියක් සහ පිරිමියක් කියන කරුණම තමයි එතට බලපාන්න. නමුත් මේ මේ කරන මේ අපි කරන මේ සාකච්ඡාව නැරඹීමට සුදුසු තත්ත්යක් පේක්ෂකින් තුළ තිබී යුතු නිසා. ං ගේ ප්‍රහර ප්‍ර්න ය ප්‍රශ්න වලට උත්තර දීමින් බැහැර වෙනවා ොකද මට සත්‍යය එලි කරන්ඩ ගියෝතින් ඒ පාහර වැඩත් එලි කරඩ සිද්ධ වෙනවා. චන්ද්‍රකා මඇතිමිය සහ හබා අතර දැන්තියන ගනු දෙනුව සුහදකම කොහොමද මෙහෙමයි මං එතු එතුමේ ලංකාවනෑ මේ වකවානුව තුළ එතුමේ එදා දෙදාහේදී සනත් මා නැවත මේ ේශපාන කටයුතුට සම්බන්ධ විය යුතු නැ ඔහුච්චි මාව සම්බන්ධ කටයුතුවට ඉද ොනා හොඳයි කියලා කිව්වත් මංගල සමරවරමැතුමාගේ බලා කිරීම උඩ ආපව් දෙදස කේදී මවර රූපහයනි සංසර සභාපති කරනවා එතෙන්දි මට එකඟවැඩ බරි කරුණු මැල්ත ම එතිරින් ඉල්ලාශවලය නවා. ඒ ඇරුණු කොට මේ තයර දේශපාරනය තුළ මේ තර දේශපාරන බියහුව තුළ මම ඇ සමඟ සාකච්ඡා කරන්නට දෙයක් නැහැ. ප සහදතාවේ එහෙම තිබුණුත් ඇති. දේශපාලන කාරණ සාකච්චා කරන්න නැහැ නොත් සුහදුව කතා භාරන. උද කතාබා කරනවා හම්බුණ අවස්ථාවක ඕනෑම බොහ අස්ථාවල දැනම් අවුද් දෙකක් ැවුණන ොමවස්ථාවල විශේෂයම හම්බෙන්නේ විදේශ තානාපතිකාර්යාලවල තිබෙන්නාව උත්සවලද දුරකතරෙන් කතා කරන්න. අවස්ථාව දෙකකද වගේ කතා කරනවා. හැබැ ඒ සියලුම කතා ේශාලන ොයි දැගතුම මේගේ උපදදින ඇතික තිබ මන්ගතතු මේ කතාර වි ඇතිබ තුමේගේ මිත්‍රියෝ රශ්ියක් අද මගත්ත එක් මි්‍රියෝ ම මේ මිත්‍රයෙකුට කතා කර ලන්න නෝරට සබපතන්ට කිය කිව පටන්ගත් අපි පහුගේ වැඩසටහන්න සිනමාව දනම්වසන් කරන දේශපාලන මේ කතාව අවසන් කරන්න අයියාට සමාජහමය තියන්න තියෙන ප්‍රබලමසා රිජම පනිවිටේ මොක්ද කිය මොකක් අයියටතය. පනිිවිට කීපයක්ත්තියනෙන හරිද්‍ර ඔයාමට මේ මගේ සාකච්ඡාවකට ආරාධනා කර පොහම යාගේ මම ඇහුවනෑ මොනාදවා හන්නේ කියලා. එතකොට ඔයා මම උඩා අත්තක තිය අන්ු උත්සාහ කරනවා නවේ මේ ඔයයාගේ වැඩසට හනත් ලක්ෂ සංක්‍යයාත පිරිසක් නරමෝගෙනකත් න්දන්නවා ඒනිසා මට යම්ිසි දෙයක් සනිවේදනය කිරීමට තියෙන හොඳම මාර්ගයක්මක. නමුත් මම මේ අවස්ථාව මගේ පායප්චි කරනවාන්න මේ වගේ කටයුත්තකට. අපේ සිනමාව දැන්තියන තාම් කණගාටු දායක තැනක. ඇත්ත වසේම මම ඉල්ලා සිටිනවා. අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, සිනමාශේත්‍රයේ පිළිබඳව කරුණු පහත්තියවා. ඒ කරුණු පහපි ෂ්ට කරගන්න පුුවන්ගේ ඒ හොන්දටම ප්‍රමාණවත්. නමුත් ඒේකට ලොකුම ගැටලුවක් වෙලා තියනොම කොවි් බඩේ. එනිසා වර්ධමානයේදී අපිට සිනමාසාලා නැවත අරිනා අවස්ථාව වෙනකං, ඒ පවත්වාගෙන යම පිළිබඳව යම්කිසි ආකාරයක සහනයක් ෝඩ. ඒවගේම තව එක දෙක් කියන්නඩුවන මම මෑතකදි ඔබගේ වැඩස් සරහණකින් දැක්ක මමත් මගේ මෝටිවේශන් පෝග්‍රම්බල කතා කරනවා අපේ කරුණා නන්ද ගැන. එතුමගේ පුතාගේ ඉන්ටිවී් එක. එදදාස් තමසේ හැටහතරේ සිදු වෙලා ඉඳලා මේ අද දෙදස් විසියක දක්වා විශාල කෙනෙහිලිකම් වලට වඩා අඩු සැලකිරි ලබපු චැත්තෙක් බවට කරුණ නන්ද පදලතිීන. පිත්ම ආඩම්බරෙන් කතා කරන කරු අන්ද මන්ද මේ විේ තමයි මරත්තෙකි වරෙ කියල ම දනග ිටන ම ලක්ජවෙනවා ම ලැජව වෙනවා මත් දැක ටන එතුමගේ රණය කොට සිද තිනකි වර්මානයත් මේ පුදගල පිළිබඳව චන්න පිබඳව යම්කිිසි දෙක් රඩ පුළුවන් නැත්ත කර න්දගේ බිරිඳ ජීවතු තුන් අතර ඉවා මංහිතනවා හමුදා සෙබලෙක්ගේ බිරිඳක් විජයට හමුදා අපපතිතුමාට. කියට කැමති මේලා ඒ සම්මිද අවධානියමු කරන්න කියල් මොකද උබේර ඔබේ සම්කසාච්ඡායිම දක් චන්න කියනවා ම කිසිේ බලාපොරොත්තු ඉන්න කියෙල් නත් පහ පහුගේ අවුරුද්ධය විශසයි විස්ස ජපානය ඔලිම්පික්කුල තිබුණනම් ඔහුව එතැන්ඩ අවන්ඩ ්‍රයාණි කුලවන්සලහෙම වැඩරල තියෙන. ඒ ඒ හරි වටිනාදේ වලම කවුරරි දැනගණඩුන්. ඒවගේම ට්‍රිකට් පිළිබඳව මංමකුත් කතා කරන්න ආර්යුණ රනතුංග මහත්තය කතා කල්ලතීර. ඒතික හරියටමහරි. මට ගාමි සානායක මහත්තයයක් ක්‍රිකට් ගැන කතා කරපු අරයුරු අරුම මහත්‍යය ක්‍රිට් ගනතාරපු එකයි එක හා සමානයි. දස් නමසේ අසු දෙකේ අපේ ටීම් එක සෞද්්‍ය ඇෆ්්‍රිකාගේ ට පස්සී අවුදු විසි පහක ක්‍රිකට් අහනමක් වෙනවා. ඒ ක්‍රකට අහන තුළ බඳුල වරණපුර මහේෂ ගුණතිලක අජද්ධ සිල්වා. හරි ඒකගේ තවමට නම් එනෑ මං තන් ලිත් කළු පිරමේත හිට අනුරණ සිංන්න. එක ඉඩකියන්ගේ ඉවරයි. එදා ගාමි නිසානායක ගව මං වැඩකරත් දී එකැනේ වැඩ කරන්න ඇකට මගේ මිතරත්වේ තිෙන්නේ මංකේ නොස අවුරුදු විිශෂපක් වැඩි නැද්දස. හැකේනවා මට සනත් පකිස්ථානේසියාවුල්හක් එතු කිවා එතුමගේරටේ මේක උනාානන් මේක ට අම්බතර කස පහරත් දෙෙනවා කියලා. පස මගේටයහමකුත් කතා කරන්න. ඒ කස පහර තමයි ළමෙ ආර්ජුන දුන්නේ. කතා කරන්න අශ්‍ය කරන්න ගොඩක් දෙවල් සමාජයට. මේ අන්තිම පනිවිධහරා අය ල බල දුන්න මේ වැඩස සටහන සහභාග වුණාට මං අත්තිශයෙන්ම ආදරය කරන සහගෞරව කරන සනත්ගුණ තිලක මහතාට බොහම ස්තුතියි. බෝම පිින් ඔබට.